සාමාන්‍ය ලංකාවේ අයවැය කරලියටදී අපිට වටපිටාවෙන් ඇහෙන දේවල් ටිකක් තමයි මේ මෙසරේ අයවැය පරිදිද්ද දිනයිද අනුපක්ෂයේ කොයි වගේ තැනක හිටගනීද මෙසරේ අයවැය යෝජනා මොනවද අයවැය මෙසරේ අපිට මොනවද ලැබෙන්නේ වගේ කාරණා අද අපි අයවැය ගැන කතා කරන්න ප්‍රධාන හේතුව තමයි 2023 වසර සඳහා ඌ අයවැය November the Hatter when the Parliament to Ridripat Krimati Nekalatino, he devon work even in the Hatter Venida. It was the don't work him, Viva de Palace Venida in the November visit the Kadaka, Pavatuno, it was the don't work him, Chanda Vimasima visit Devonida, it at Pasaiva, Caracas Bavasta, Viva there. November visit Tumba in the November visit Tungvenida in the December Atavinida Dakwa Pavatino. It was Iva Tunvanavar Kavimi, Chanda Vimasima, December Atavinida Dakwa, Tamai Pavatin. Iva again Katakaran Kaling. මුලින්ම මතක තියාගන්න අපේ රටේ අයවැය කියලා කියන්නේ හුදෙක් ලේඛනයකට කතාවකට පමණක් සීමා වෙලා තියෙන දෙයක්. හේතුව තමයි ඒ ඉදිරිපත් කරපු අයවැය යෝජනා ඒ වසර පුරා ක්‍රියාත්මක වුණාද? ඒවට මොනවද උනේ කියන එක හොයලා බලන්නේම නැති තරම්. ඒක අදාළම නැති තරම්. ඒක ඔබට ඒ ගැන විස්තර අවශ්‍ය නම් ඔබට පුළුවන් publicfinance.lk වෙබ් අඩවියට යන්න. එහි තියෙනවා අයවැය යෝජනා මොනවද? ඒවයේ කියපු විදිහට ක්‍රියාත්මක වුණාද? නැද්ද කියන කාරණේ ඉතිහාසයේ දිහා බැලුවාම ඇත්තටම එහෙම අයවැය යෝජනාවකින් අපු දෙයක් රට ඇතුලේ ක්‍රියාත්මක වුණු අවස්ථාවේ නම් ඉතාම සීමිත සංඛ්‍යාවක් තියෙනවා අපේ වචනෙන් කිව්වොත් එහෙම දෙයක් එහෙම දේවල් තියෙනවා නම් ඒවා දුර්ලභ ගණයේ සිද්ධි කොහොම හරි අයවැය යෝජනාවට පාර්ලිමේන්තුවේ ඇතුලේ 113ක් සරල බහුතරයෙන් මේක සම්මත කරගන්න බැරි වුණොත් Parliament water, Rate Minusungi Mudal Pari Harnate in Balea Himvela, Parliament to Visurana Sid the Vena. Ethocot make a Karna Kihipatina. Palavini Karna Vatama, Visakan Vasa Sancho, the Ne Samatha Veddi, Ranil Dakshavena, Parliament to Atule, Ekasi Hatta Tunak, Tamanta Pakshava, Chandadina Gun. Ethocot Mevelave, Pohot to Atule. Dallas ගේ වෙනම කණ්ඩායමක් ඉන්න මෙතන මං හිතන්නේ 12ක් 13ක් ඉන්න. අපි කියන්නේ මේ පොහොට්ටුව කොටස් කිහිපයකට කැඩුනොත්. ඊට පස්සේ ඔකට විමල් ගේ කණ්ඩායම වෙනම ඉන්නවා. එතනත් 10ක් වගේ ඉන්නවා. ඊට පස්සේ නාමල්, ජොනි, රත්තරන්, මහින්දානන්ද ඇතුළු එතන තව 40ක් විතර ඉන්නවා. ඔය අතර ඔය ඔක්කොමත් එක්ක රනිල්ට පක්ෂ පිරිසකුත් ඉන්නවනේ. එතකොට මේ කියන සංයුතියේ හැසිරීම 2023 අයවැයේදී කොයි වගේ වේවිද කියන කාරණය අපි පොඩ්ඩක් සලකා බලන්න ඕන. හැබැයි අපිට හිතනවා ඇත්තටම මේ සියලු දෙනා කියන්නේ ඩලස් විමල් නාමල් මේ සියලු දෙනා මේ අයවැයට පක්ෂව ඡන්දය ලබා දෙන්න කුමක් හෝ හේතුවක් සකස් කර ගනීවි කියලා. මොකද ඉතිහාසයේ දිහා බැලුවාම එහෙම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදියට පහුගිය දවස්වල නිතරම කතා බහට ලක්ුණු දෙයක් නෙමේ 130ක ඍජුබද්දක් පැනවීම. එතකොට ඔය අතරෙම මහින්ද රාජපක්ෂත් තැන් තැන්වල කියමින් යනවා. "ඔහොම බෑ මිනිසුන්ට සහන ලබා දෙන්න ඕන. මිනිසුන්ගේ බර ওই විදියට මිනිසුන්ගේ කරපිට ওই විදියට බර පටවන්න එපා" වගේ කතා කියමින් යනවනේ. අන්න එතනදී මෙවර අයවැයේ යෝජනාවක් විදියට මේ ඍජුබද්ද අඩු කිරීමක් සිද්ධ වුණොත් ඔන්න මෙයට හේතුවක් තියෙනවා. ආම් බලන්න අපි කියපු දෙය අහලා මෙවර අයවැයෙන් ඍජුබද්ද අඩු කරයි කියලා. හැබැයි ඇත්තටම එහෙම දෙයක් නෙවෙයි සිද්ධ වෙන්නේ. අර අවශ්‍ය ගානට සකස් කිරීම මිසක් එහෙම කවුරුත් කියන දෙයක් අහලා මේ අඩු කිරීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ. මොකද ওই විදිහ ඔහොම තමයි. අයවැයක් ළඟ තියෙනකොට ඊට කලින් මාස කිහිපයකට කලින් ওই වගේ බද්දු පොලි වැඩි කිරීම මිල වැඩි කිරීම යනාදී දේවල් වැඩි කරනවා. මොකද එතකොට අයවැයේදී මෙන්න මේ ගානට වැඩි වෙලා තිබුණු දේවල් මෙන්න අපි මිනිස්සුන්ගේ මිනිසුන්ට සහන සපයන්න අඩු කරා වගේ දේවල් කියලා මිනිස්සුන්ගේ ප්‍රසාදය දිනා ගන්න පුළුවන් අයවැය යෝජනාවට ඒක මිසක නැතුව මේ කාගේවත් කීමහල් අඩු කිරීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ කොහොම හරි ඔය අතරම ඉතින් අපි හිතනවා අර ගියවර බැසිල්ගේ අයවැය යෝජනාව වගේ විපක්ෂයටත් පක්ෂ වෙන්න පුළුවන් අයවැය යෝජනාවක් මෙවර එන්න ඉඩකඩ තියෙනවයි කියලා කොහොමින් කොහොම හරි දැන් පොහොට්ටුව තැන් තැන්වල Ranil විවේචනය කරමින් රනිල්ට බැන බැන යනවනේ අපිට ඡන්දයක් ඕනේ කියනවනේ හැබැයි අපි කියන්නේ ඇත්තරම පොහොට්ටුවට පුළුවන් මෙවර අයවැයට පක්ෂව ඡන්දය ලබා නොදී පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නැවත ඡන්දයකට යන අපි කියන්නේ ඒ අයට අවශ්‍යයි නම් ඒ නිසා මෙවර අයවැයදී අපිට බලා ගන්න පුළුවන් මේ අය අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය කොයිතරම් දුරට ශක්තිමත්ද කොයිතරම් හොඳ එකිනෙකා සම්බන්ධ අවබෝධයක් මේ අයට තියෙනවාද කියලා. ඒ කියන්නේ හේතුව තමයි අපි දන්න විදියට ඉතිහාසයේ දිහා හැරිලා බැලුවාම ලංකාවේ කිසිම අයවැයක් පරාද වෙලා නැති නිසා සහ ඇත්තරම ලංකාවේ හැම පරදින ක්‍රමවේදයකට අයවැය සකස් වෙලා නැති නිසා. වගේම මේකේ පොඩ්ඩක් එතනින් එහාට ගිහිලා මේ අයවැය සම්බන්ධයෙන්
තවත් තියෙන විශේෂ කාරණයක් තමයි සාමාන්‍යයෙන් අයවැයක් කියලා කියන්නේ මන්ත්‍රීවරුන්ට වර්ෂ අවසානයේ කීයක් හරි ගතමනාවක් හොයාගන්න තියෙන බොහොම ඉතා පහසු හොඳ මාර්ගයක්. ඔය අතරේ ඔලුගෙඩි සෙල්ලන්ට හේකුත් එහෙම හේ වෙන්න පුළුවන්. පහුගිය දවසේ ඔබට මතකයි නම් ජනාධිපතිවරයා ගැසට් එකක් ගහලා ආයතන කිහිපයක් Taman යටතට පවර ගන්නවා. ඉතින් බොහෝ වෙලාවට පොඩි ක්‍රොස් ඕවර් එකක් ගිහිලා කැබිනට් පෝර්ට්ෆෝලියෝස් දේවි. ඊට පස්සේ ඔය අතරේ ඉතින් අපිට ආරංචි වටින් ගොඩින් ඇහෙනවා සජබි කීප දෙනෙකුත් ආණ්ඩුවට යන්න නියමිතයි කියලා. ඉතින් ඔව් මේ ප්‍රතිනිර්මාණය වෙන්නේ අපේ ඉතිහාසයේම තමයි. ඒ බොරදියේ මාළු බාන දේශපාලනයම විනා තව කුමක්ද? ඒකත් එකම මේ අපේ රට හොම්බෙම්බ යන්න නියමිත අවස්ථා කිහිපයක් තියෙන දැන් බලයි මේ අයවැය ඇස්සේ මොකද මේ රට හොම්බෙන් යන්න තියෙන අවස්ථා ගැන කතා කරන්න කියලා. හේතුව තමයි අපේ රටේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත මේ වෙද්දි ඉතාම අර්බුදකාරී තැනක තියෙනවා. අපිට ආරංචිනු විදියට සංඛ්‍යා දත්ත 90,000කට ආසන්න කර්මාන්ත මේ වෙද්දි වැහිලා කියලා තමයි ආරංචි වෙන්නේ. එතකොට SME සෙක්ටර් එක තමයි ලංකාවේ බැංකු පද්ධතියත් එක්ක දිනපතා කටයුතු කරන පිරිස. එතකොට ඒගොල්ලෝ දිනපතා සල්ලි දැම්මහම ඒක බැංකුවේ කෑෂ් ෆ්ලෝ එකට ඉතා ලොකු බලපෑමක් සිද්ධ කරනවා. ඒටත් එහා අනිත් පැත්තෙන් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත බොහෝ විට පවතින්නේ ලෝන් මත. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ සම්පූර්ණ ව්‍යාපාර පවතින්නේ ෆයිනෑන්ෂියල් සිස්ටම් එක මත. මේ වෙද්දි ඒගොල්ලෝ අර්බුද කිහිපයකට මුහුණ දීලා ඉන්නවා. ඒ කියන්නේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට තමන්ගේ නිෂ්පාදනයන් කරන්න කුමක් හෝ දෙයක්, කුමක් හෝ ද්‍රව්‍යයක් භාණ්ඩයක් ආනයනය කරන්න ඕන. එතකොට පළවෙනි එක මේ වෙද්දි අපේ රටේ ආනයන සම්පූර්ණයෙන්ම කඩම් වැටලා තියෙනවා. ඊටත් පස්සේ මහා පරිමාණයෙන් බැංකුවල පොලි අනුපාත ඉහළ දානවා. ඊටත් පස්සේ බදු වැඩි වෙනකොට අපි මොකටද තවදුරටත් මේක කරන්නේ කියලා AI ගෙම ප්‍රශ්න කරන අවස්ථාවක් එනවා. එතනදී SME සෙක්ටර් එක වැටෙනවත් එක්කම රටේ ඉතා විශාල පිරිසකට රැකියා අහිමි වෙන අවස්ථාවක් තියෙනවා. ඒකත් එක්ක අනිත් පැත්තේ වෙන දේ තමයි රට තුල උද්දමනේ ඉහළ යම. ඒ නිසාමයි මම හිතන්නේ ඔබ පහුගිය දවසක දකින්න ඇති මංජු නිශ්ශංක අපේ පොට්ටෝක් එකක කියනවා ස්ටැග්ෆ්ලේෂන් තත්ත්වය ගැන. මේ කියන මේ තත්ත්වයන් සියල්ලත් එක්කම අපිට පේන්නේ අපේ රටේ බොහොම වේගෙන් යන නියමිත ස්ටැග්ෆ්ලේෂන් තත්ත්වයකට කියලා. SME සෙක්ටරකට පස්සේ අපි මුහුණ දෙන තවත් අර්බුදයක් තමයි ඇත්තටම රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවි. මොකද දැන් රජයට ආණ්ඩුවට ඩොලර් විතරක් නෙවෙයි රුපියල් අර්බුදයකුත් තියෙන නිසා. එතකොට ආණ්ඩුව මේ වෙලාවේ රජ්‍ය සේවකින්ට වැටුප් ගෙවන්න සල්ලි හොයාගන්නේ බැංකුවලට බැඳුම් කර නිකුත් කරලා ගන්න සල්ලි වලින්. එතකොට එතනදී බැංකුවලින් මේ විදියට නිතර භාණ්ඩාගාරයට ගැනීමත් එක්ක බැංකු පද්ධතියත් ඉතාම අවදානම් සහගත තත්වයක කලාපයකින්. ඒ නිසාමයි අපි ඔබට කලින් කිව්වත් වගේ අපි මේ අයවැය දිහා බොහොම අවධානයෙන් බලාගෙන ඉන්නේ. මොකද අවශ්‍ය නම් ඔන්න දැන් මේ ඔය අපි දේශපාලනය කරන්නේ මිනිස්සු වෙනුවෙන් කියන අයට අවස්ථාව තියෙනවා පාර්ලිමේන්තුව සිය වගකීම් පැහැර හැරීම වෙනුවෙන් යුතුකම් ඉෂ්ට සිද්ධ කරන්න. කොහොම නැත් ඉතින් අපි බලාගනිමු අයවැය මාසයේ දේශපාලනිකව බොහොම උණුසුම් මාසයක් වේවි කියලා අපි විශ්වාස කරනවා. රසබර නාටකේමත් අපිට බලාගන්න පුළුවන් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔය කිව්වට මරාගත්තට හිනා වුණාට බැනගත්තට හූ කියාගත්තට අපි ඔක්කොම එකම පවුලක වගේ කතා ටිකුත් නාටක ටිකුත් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි බලාපොරොත්තු වෙනවා. මොකද තැටිය රත් වුණාම රොටිය පුච්ච ගන්න දේශපාලකින් විනා අපි අපේ රටේ ලීඩර්ස්ලා එහෙම නැත්තම් නායකයෝ දැකලා නැති නිසා හම්බෙමු නැවතත් අයවැයේ ඉදිරි වැඩ කටයුතුත් එක්ක.